ඒකයි බය නැතුව මං කාටුනත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සැමදා අලුත්තන නොකිය. COVID-19 දෙවැනි රැල්ල ඇතිවීම හා ව්‍යාප්තියට අදාළ හේතු ආණ්ඩු විසින් හඳුනාගනු ලැබී තිබේද? එසේ නම් ඒ මොනවාද? මේ පිළිබඳ නීතිපතිවරයා විසින් ඉල්ලා සිටි පරීක්ෂණය පොලිසිය විසින් සිදු කොට තිබේද? මිනුවන්ගොඩ පොකුර වාර්තාවෝ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂා කරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙම රෝගය වැළඳෙන්නට ඇති බවයි. ඒ ඔස්සේ පරීක්ෂා කරන විට සීදුව රමාදා හෝටලේ නවාතැන්ගත් යුක්‍රේන ජාතික ගුවන්යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට COVID-19 රෝගය ආසාදනය වී තිබූ බව සොයාගත් අතර පසු එම හෝටලේ කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේදී එහි සේවකයන් කිහිප දෙනෙකුටද මෙම රෝගය ඇති බවට හඳුනා ගන්නා ලදී. මොවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලය සමග යම් සම්බන්ධතා පැවති බවත් නිරීක්ෂණය විය. මෙම ආකාරයට අනාවරණය කරගන්නා ලද කරුණු අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයට කෝවිඩ් ආසාදනය පැමිණියේ ඉහතකී මාර්ගයෙන් බවට බොහෝ දුරට අනුමාන කළ හැකිය. ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරලා තියෙනවා විමර්ශනය කරන්න කියලා. තවමත් මේ විමර්ශන කටයුතු ටික මයිතනේ ගරු සරත් වීරසේකර මැතිතුමා මේ පිළිබඳව ඉදිරිපත් කරනවා. පළමුව කොළඹ අපරාධ කොට්ටාශයෙන් මේ විමර්ශනය කළා. දින දෙකකට පසුව එම නිලධාරීන් 70කට කොරෝනා ආසාදිත වුණා. ඊට පස්සේ දැන් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරලා තියෙනවා. නොවැම්බර් 5 තමයි ඒක බාරගත්තේ. දැනට ප්‍රකාශන ස්ටේට්මන්ට් 100කට වඩා අරන් තේනවා ඒ ආසාදිතයන්ගෙන් කොහෙන්ද ආවේ කියලා තාම මේ අවසාන තීරණයක් නැහැ. දැන් CID එකටත් 20 දෙනෙක්ට කොරෝනා හැදිලා තියෙනවා මේ පරීක්ෂණ වලට ගිහිල්ලා. ඉතින් පරීක්ෂණේ පුළුවන් තරම් ඉක්මනට අපි කරලා ඔබතුමාට ඒ විෂය දන්වන්න.